Welcome to my channel. මම ප්‍රධාන වශයෙන් මේ YouTube නාලිකාවේ මගේ දත්ත ටිකක් පෙන්වන්න බලන්නේ. මේ මේක නම් කාටවත් පේනවා මං හිතන බලන කෙන බලන්න පුළුවන් කොහොමද කියලා. දැන් මගේ ආදායම මාසෙකට නෙවෙයි මේක දවස් 28කට ඩොලර් 4.30ක් වෙනවා. මේ ඩොලර් මේ ඔස්ට්‍රේලියන් ඩොලර් එක සාමාන්‍ය රුපියල් 200ක් විතර වෙනවා. 4.30ට මට පුළුවන් මාසෙකට පරිප්පු කිලෝ එකක් විතර ගන්න පුළුවන්. ටිකක් හොයලා බලුවොත් ඊළඟට ඕකේ යප් ඕකේ මට පෙන්වන්න ඕනේ මෙන්න මේක නිකන් if anybody is interested sorry කවුරු හරි උනන්දුවක් තියෙනවා නම් එක අතකට මේ ගැන සන්තෝෂය අනිත් අතට සන්තෝෂ නැහැ කියන්නත් පුළුවන් මේ කියන්නේ මගේ වීඩියෝ බලන අය අපිට මේ ඉන්ඩිවිජුවලි වෙන වෙනම කවුද මේක බැලුවේ ජෝන් ද සිල්වා බැලුවද අරවද මේවට කියලා නිහාල් රූපසිංහ බැලුවද කියලා බලන්න බෑ නමුත් ඉතින් මොන වයස අයද කියන එක බලන්න පුළුවන් නමුත් ඒකත් ඉතින් තමන් Google එකට දෙන දත්ත අනුව තමයි ඒගොල්ලෝ එස්ටිමේට් කරන්නේ. ඉතින් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ 55යි 64යි අතර. මං හිතන්නේ ඉතින් 60න් පෙන්ෂන් ගියාට පස්සේ ඒගොල්ලන්ට ඉතින් එච්චර වැඩක් නැහැ කරන්න. ඒක නිසා බලනවා ඇති. ඉතින් අනිත් එක ඉතින් යම් කිසි අතකින් සෞඛ්‍ය ගැන උනන්දුවක් දක්වන කට්ටිය තමයි ඉතින් මේ බලන්නේ. ඉතින් 65ට වැඩි අයටත් යම් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් 65ට වැඩි අය මම නම් බලාපොරොත්තු වෙනවා මීට වඩා වැඩි ගාණක් ඉන්නව ඇති කියලා. නමුත් ඉතින් දිව්‍ය ලෝකෙට YouTube නැහැනේ තාම. ඒක නිසා ඒ ගාණ අඩුයි. මම විහිළු කියන්නේ ඉතින් මමත් 65 පැනලා ඉන්නේ. මේ ඉතින් මේ ගණන් මීට වඩා තියෙනවා නම් මං කැමතියි. මොකද මේ ප්‍රශ්න හැම එකම බොහොම මුල කාලේ ඉඳලා තමයි පටන් ගන්න. ඒක ඉතින් පරක්කු වෙලා අවබෝධ කර ගන්නකොට සමහරක් වෙලාවට ටිකක් පරක්කු වැඩි. ඉතින් අපිටත් එහෙම තමයි. අපේ කාලේ දොස්තරලා ඕවා අපිට පැහැදිලි කරලා දුන්නේ නැහැ. දැන් කාලේ දොස්තරලා ඕවා කියන්නේ නැහැ. ප්‍රී ඩයබටික් දේ ආයෙනම් ඔයත් දියවැඩියාව නැහැ. ඔයා ඕන හැටියට කාලා බීලා ජොලි කරලා ඉන්න. අන්න එහෙම මතයක් තමයි තියෙන්නේ. ඉතින් එකක් මං හිතන්නේ ওই ප්‍රශ්නේ ඇමරිකාවෙත් තියෙනවා. මම ඊයේ මේ හුඟක් මං අහන ඉංග්‍රීසි වීඩියෝස් කියන්නේ ඇමරිකාවේ වනේ. ඇමරිකාවේ හැම තිස්සෙම දොස්තරලා පළමුවෙන්ම රෙකමන්ඩ් කරන්නේ හුඟක් වෙලාවට 90%ක් ඉන්සුලින් ගන්න. මොකද මම හිතන්නේ මම ඒක හරියටම දන්නේ නැහැ. ඒක හරියටම හොයාගන්න ඉතින් ඇමරිකාවේ ඉන්න කෙනෙක්ගෙන් විස්තරේ හොයාගන්න ඕන. මොකද ඇමරිකාවේ තියෙන සිස්ටම් එක අනුව ඉන්සුලින් අපි කඩෙන් කෙලින්ම ගන්න ගියොත් ඩොලර් 100යි කියන එකක් උදාහරණයක් වශයෙන් කියමුකො. නමුත් ඒ ඉන්සුලින් නිපදවන ආයතන වලින් අර දෙනවා අර මේ ඉන්ෂුරන්ස් තියන අයට. හෙල්ත් ඉන්ෂුරන්ස් තියනවනේ හුඟ දෙනෙකුට. හෙල්ත් ඉන්ෂුරන්ස් නැත්තම් ඉතින් මැරුණා වගේ තමයි. මොකද හරි අමාරුයි මොකක් හරි ලෙඩක් හැදුනොත් මං හිතන්නේ මේව කරන්න. බෙහෙත් අරගන්න. අර කතාවක් තියෙනවනේ කවුද මිනිහෙක් උසාවි ගිහිල්ලා මොකද්ද මේ පාංගෙඩියක් හොරකම් කරලා නඩුකාරය ඇහුවා මොකටද මේ පාංගෙඩියක් හොරකම් කරේ මේකට උිරේ යන බව දන්නේ නැද්ද කියලා. ඔව්තුමාණෙනි මොකද්ද මේ මං එහෙම කරේ මට මේ මොකද්ද දියවැඩියාවට බෙහෙත් ගන්න ඕනේ ඒක ගන්න මට සල්ලි නැහැ ඒුණට හිරේ ගියොත් මට සල්ලි මට බෙහෙත් නිකන් දෙනවා කියලා. ඉතින් ඒක තමයි ඉතින් ඇමරිකාවේ තත්ත්වය. ඉතින් දියුණු රටක් වුණා නම් උනාට බොහොම දුර්වලයි තියෙන සෞඛ්‍ය පහසුකම්. ඕකේ ඉතින් මොකද මටත් දියවැඩියාව හැදුනේ මේ වයසේ. මට හැදෙනකොට 29යි. ඉතින් මං රිපීටඩ්ලි කියනවා ඉතින් ඒ කාලේ මං හොදට පරිස්සම් වුණා නම් එහෙමනම් මට ඊට අවුරුදු 10කට පස්සේ මේ හරියේදී මට හાર્ට් ඇටැක් එකක් හැදෙන එක වළක්ව ගන්න තියුණා. හાર્ට් ඇටැක් එකක් හැදීමෙන් ඒකට මම බයිපාස් එකක් කරගත්ත. බයිපාස් එක හරියනවා තමයි. නමුත් ඉතින් ඒකෙන් තව අතුරු ප්‍රතිඵල එනවා.
ඒ තරම් ප්‍රචලිත නැති එකක් තමයි ડિප්‍රෙෂන්. මොකද්ද කියලා මම දන්නේ නැහැ. මේ ડિප්‍රෙෂන් කියන වචනෙට මට හරියටම සිංහල වචනයක් දන්නේ නැහැ. මොකද මං ওই ප්‍රශ්න වලට මූණ පෑවේ පස්සේනේ. මොකද ડિප්‍රෙෂන් කියන්නේ මට ඒක ඒකෙන් පස්සේ ඔපරේෂන් එක කරලා ඉවර වුණාට පස්සේ වුණත් මට රස්සාවට යන්න එච්චර උනන්දුවක් තියුන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියුණා. ඉතින් මම ටිකක් වගේ අදිමැදි කරලා තමයි පහු වෙලා පහු ගියේ රස්සාවට. එතකොට ඉතින් බොසා කිව්වා ඒ රස්සාව නැතේ වෙන එක්කෙනෙකුට දුන්නේ අරහිමී කියලා. වෙන කෙනෙක් කියන්නේ මමම මහන්සි වෙලා මම බැරි මර ගාතේ හાર્ට් ඇටැක් එක. ඒ මේක ආපු කාලේ ගිහිල්ලා ට්‍රේන් කරපු මිනිහා. ඉතින් ඒක ගැන මේ මිනිහට දොස් කියන්න බෑ. ඉතින් ඒක තමයි ක්‍රමේ. ඉතින් මේ මිනිහත් රස්සාවක් නැතුව ගොඩක් කාලයක් ඉඳලා තමයි ඒක හොයාගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් මේ මිනිහා මොන මේවා එක හරි දාලා මෙන්න මෙයා කරපු එක මේක වැරදි, අර කලින් හිටපු මෑන් කරපු ඒවා වැරදි කියලා අරව මේවා ගඩන් හිලව පෙන්නලා. ඉතින් එක එක ක්‍රමවලින් අරගෙන තිනෝ මේ මැනේජර්ස් ලගේ හිත. ඉතින් ඒකයි තව එකක් තමයි මම ඔය බීම වලට සාමාන්‍යයෙන් ප්‍රතිපත්තියක් වශයෙන් කැමති නැහැ. මම ඉතින් කවමදාවත් ලංකාදීවත් ඔය සමහර මිනිස්සු ඉන්නවනේ අරක්කු බෝතලයක් ගෙනහැලා දුන්නොත් වැඩක් කරනවා. ඉතින් මෙහෙ ඒ වෙනුවට කරන්නේ මෙහෙ වයින් තමයි ෆේමස්. ඉතින් එහෙම මේ ඉතින් එහෙම කරන අය ඉන්නවා මෙහෙත්. ඉතින් සාමාන්‍යයෙන් ඔය වයින් බෝතලයක් දෙන එක අල්ලසක් කියලා ගණන් ගන්න නැහැ. ඉතින් ඔය ලංකාවේ තියෙන හැම වැරදි වැඩක්ම ඉතින් අල්ලස් දෙන ඒවා, ඒවා නිකන් යටින් තියෙනවා. ඉතින් ලොකුවට නැති වුණාට ඉතින් ඔය ලොකුවට තියෙන කේසස් උත් තියෙනවා. හැබැයි ඉතින් ඒවා හුඟක් වෙලාවට අහු වෙනවා. උසාවි ගිහිල්ලා අරහි මේ වෙලාව තමයි ඉතින් බේරෙන්න වෙන්නේ. හැබැයි ඉතින් එහෙම නැති වෙන ඒවා තියෙනවද කියලා කියන්න අපි දන්නේ නැහැ. නමුත් ඉතින් ඉන්ටර්නැෂනල් රෙකග්නිෂන් එක ඉතින් ඔස්ට්‍රේලියාවේ ඒ වගේ කරප්ෂන් අඩුයි කියන එක මං හිතන්නේ මොනම රටක්වත් තියෙනවා කියලා හිමියෝ නැති. ඕකේ. දැන් අපි කොහෙද ඉන්නේ මේක බලලා වැඩක් නැහැ නේ. ඕකේ. චුට්ටක් මේකේ උඩ හරි මොනවා හරි තියෙනවද? ඕකේ. අනිත් සිම්පල් දේවල් තමයි මේ හුඟ දෙනෙක් සබ්ස්ක්‍රයිබර්ස්ලා නෙවෙයි බලන්නේ, ඒක නොකරපු අය මේ. ඒ වගේ දෙගුණයක් විතර. ඊළඟට මේ රටවල් ශ්‍රී ලංකා 78යි, ඔස්ට්‍රේලියාවෙන් ටිකක් තියෙනවා, ඒවා බොහොම දශම ගණන්. ඉටලි ක්වේට් ඒවත් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඒවත් සිංහල කතා කරන අය ඉන්නවනේ. ඒක නිසා වෙන්නේ නැති ඒගොල්ලෝ බලනවා ඇති. ඊළඟට මේකේ තියෙනවා කොයි වෙලාවටද බලන්නේ කියන එක. ඉතින් ඒව අනුව සමහරක් වෙලාවට අපිට ටාගට් කරන්න පුළුවන් වීඩියෝ එකක් දාන වෙලාව. ඉතින් ඕකේ, ඕරයිට්. අපි අපේ වැඩේට යමුකෝ. ඕකේ. බලන්න මගේ YouTube එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වීඩියෝ එකෙන් යම් දෙයක් ඉගෙන ගත්තනම් මට like එකක් දාන්න. තව මේ වගේ වීඩියෝ බලන්න subscribe කරන්න. Thank you very much. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.